ලක්ෂණ ශාස්ත්‍රයේදී අපිට විවිධ වූ ලක්ෂණයන් සහිත පුද්ගලයන් පිළිබඳව සාකච්ඡා කරනවා. ලප ශරීරයේ හැඩයන් පිහිටින ආකාරය, නේත්‍රා, කොණ්ඩය, ඊට පස්සේ උස, ශරීරයේ චර්මයේ ස්වභාවය ආදී මගින් රෝමකූප ආදීන් පවා පුද්ගලයෙක්ගේ ලක්ෂණයන් පිළිබඳව සාකච්ඡා කරනවා. මානසික ගුණ ත්‍රිත්වයක් පිළිබඳව අතීත පැරණින් සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන ලක්ෂණ තුන තමයි සත්ව, රජස්, තමස් කියලා කියන්නේ. මේ රජස් ගුණය ඇති පුද්ගලයා තරමක් රාගාධික, දේශාධික පුද්ගලයෙක් විදිහටයි සැලකන්නේ. ඒ පුද්ගලයාගේ පිත් ස්වභාවය කෝපකර තත්ත්වයක් නිරන්තරයෙන් පවතින විදිහටයි උන් සැලකන්නේ. කෙසේ වෙතත් ලක්ෂණ ශාස්ත්‍රයේදී පුද්ගලයෙක්ගේ රාගාධික භාවය, කාමාධික භාවය පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් සාකච්ඡා කරනවා. උදාහරණයක් විදිහට යම් පුද්ගලයෙක්ගේ ශරීරය නිරන්තරයෙන් තෙත්ව සෙවල ස්වභාවයකින් පවතිනවා නම් ඔහු තරමක් රාගාධික, කාමාධික පුද්ගලයෙක් විදිහටයි හඳුන්වන්නේ. ඒ වගේම යම් පුද්ගලයෙක්ගේ නිකට ස්වභාවය එය ඒකීය වශයෙන් පවතින්නේ නොමැතිව මැදින් දෙකට බෙදී තියෙනවා නම්, වල ගැහුණු ස්වභාවයක් තියෙනවා නම් ඔහු තරමක් කලාවට සම්බන්ධ හෝ රාගය මේ ආදී රාගික හැඟීම් බහුල කාමාධික පුද්ගලෙක් විදිහටයි හඳුන්වන්නේ. යම් පුද්ගලකගේ ශරීරයේ පවතින මූෂිකා, තිලකා, එහෙම නැත්නම් ලප ආදීනොත් ඒ පුද්ගලයා කොතරම් රාගාධිකද, කාමාධිකද යනුවෙන් ලක්ෂණ ශාස්ත්‍රයේදී සඳහන් කරනවා. ඒ වගේම තවත් පුද්ගලයෙක්ගේ නහය මැද මූෂිකාවක් පවතිනවා නම් එය තල ඇටයකට වඩා විශාලත්වයෙන් වැඩි නම් ඇහැ ළඟ සහ නිකටට පාතින්, කර්ණයට පාතින් ආදී ස්ථානවල මූෂිකයක් පවතින්නේ නම් ඔහු තරමක් කාමාධික, රාගික පුද්ගලයෙක් විදිහටයි හඳුන්වන්නේ. ඒ වගේම යම් පුද්ගලයෙක්ගේ කාන්තාවකේ හෝ වේවා, පුරුෂයෙකුගේ හෝ වේවා වටර කොටස ඉතා විශාලව, එහෙම නැත්නම් මේ පසුපස කොටස තරමක් විශාලව ඉදිරියට පිටුපස ස්වභාවයට නිරා ඇවිත් තිබෙනවා නම් ඔහු හෝ ඇය ඉතා කාමාධික පුද්ගලයෙක් විදිහටයි ලක්ෂණ ශාස්ත්‍රයේදී හඳුන්වන්නේ.